කුසුම් ලල අහසින් කුස නිති වදින ගිරිසිකර මත තනු නොබලාම නොසිතාම කිසි දෙයක් පිලිසිඳින නරුම වූ කෙලෙස් බර අඳුරු ගැබ මැද තනිව වැය කරී විටෙක එළි විහිදුවන නගරයේ පටු මඟක සිරගතව විකිගසන සිනහසෙන ඇතෙන නාඳුන ජීවිතය බලන් විනිවිද අඳුර සඵල මල්ලි මොකමද දයසේන යන්ත්‍රය වුණා මොනවා මොනවද කවද්ද අද පාන්දර මහරපු පුරා කියලා දොස්තරලා කියන්නේ දැන් සෑහෙන කාලෙක ඉඳලා අයියට ප්‍රෙෂර් එක තිබුණා අනේ මන් දන්නේ හිතන්නත් පුළුවන් මරණයක්ද අපේ හිටපු මිනිස්සයා වඩියුකෝ මම මේ මලගෙදර කියාගෙන එන ගම. තව කීප බලකට යන්නත් තියෙනවා. ඉක්මනට ගියොත් හොඳයි. දැන් කොහෙද බොඩි එක තියෙන්නේ? ස්පිරිතාලේ මල්සලාවට ගෙනියන්න ඇති. රෑම බොඩි එක ගෙනියන්න පුළුවන් වෙයි. කොරනෙලකට පරක් වුණා. දයාසේන අයියට බ්ලඩ් සුග එහෙමත් තියෙන්නේ ඇති. හින්දලා හිටලා පොපේ අම්මක් හැදුනා. ඒ වෙලාවට ඔය උළුහාල සුදුළු උණු ටිකක් තම්බලා බිව්වම අඩු වෙලා යනවා. जीवत् දයාසේන අයියා කිසි දෙයක් ගණන් ගත්ත කෙනෙක් නෙමෙයිනි. හැමදේම විහිළුවෙන් මග අරිනවා. අඟපත මහන්සියන කියලා දෙයක් කෙරුණෙත් නෑ. ඔන්න. අන්තිමට ගණන් නොගත් එකේ ප්‍රතිඵලය. ඔය සරින් සරේ කලන්තය දෙන්නේ ප්‍රෙෂර් එක තියෙන කොට. मुखा करी वेड़ा तीन वेड़ वेड़।
वचने पोटा के हुआ ना आदमी देवे ने नहीं तो मग देयो दावस पूरा एक तरह ने वेला इन्हें काटती है नहीं अगर बता माँ से इन्हें मैं डक्के देने इतने एक्सरसाइज कराने यार टे वेला वो कुदने वो यह सारी रह तुले मुन्ने मुन्ने लेटा तीनों दिखला खाओ तो दानने දැන් කාලේ මේ වගේ මරණ සිද්ධ වෙන්නේ ඇඟපත මහන්සි නොකරන හින්ද නේන්නා කටට රහට කනවා කියලාත් වැඩිපුර කන්නේ මස් මාළුයි තෙල් ගෑමයි ඒක නම් සහතික ඇත්ත මොනෝදලාල් මේ සෑහෙන වෙලාවක ඉඳන් තෝරන්නේ මේ මැඩම් මෙවන්ට කිව්ව පොත් වාගයක් තෝරනවා සර් මැඩම් මෙවන්ට කිව්ව පොත් ඔව් මේ ලෙඩ රෝග ගැන ලියවිච්ච පොත් වාගයක් සර් ඔය මදයි දැන් महानी දවසට හැතැක්ම දෙකක් පයින් ඇවිදිනවලු. ඉස්තර තිබිච්ච චබි ඇඟක් නෑ දැන් එයාගේ. කොයි එකටත් අපි ડોක්ටර් කෙනෙකුට කියලා ප්‍රෙෂර් එක චෙක් කරගමු. ඔන්න ඔන්න. ඔය ආයෙත් දිග අරගත්තා. හැබැයිටම ඔයාට මේ ළඟදී ඉඳලා මොකද්ද වෙලා තියෙන්නේ මල්ලිකා? චෙක් කරගන්න මට ප්‍රෙෂර් එකක් තියෙන්න පායි. ඔව්. දයාසේන අයියා ඔහොම තමයි කී කියා ඉඳලා තියෙන්නේ. එදා කුසුමක්කා කිව්වේ මට ලෙඩක් නෑ කී කියා හිතුවක්කාරකමට කියපු කිසිම දෙයක් කනට ගත්තේ නෑ කියලා. ඔහොම ඉතන යොත් හැමෝම ලෙඩ වෙන්නේ. එක මිනිහෙක් මැරුණට හැමෝම මේ ලෙඩෙන් මැරෙන්නේ නෑ. ඔබ පිස්සු විකාර කියන එක නවත්තන්න මල්ලිකා. ඔව්. උදේ ඉඳන් හැන්ද වෙනකම් සාප්පුව බදාගෙන ඉන්නකෝ. නෝන කිව්වා අද ඉඳන් මහත්තයාට වෙනමම වෑංජන් දීසි මේසට යවන්න කියලා. ඒකට ලුණු අඩුවෙන් දාන්නත් කිව්වා. හේම කෝබන්. මහත්තයාට පෙසර් කියලා ලුණු හොඳ නැහැ කියන්නේ. නෝනගේ විචූර්ණ ලුණු නැතුව මාළු පිණි කෑ කියබා. එහෙනම් ඉතින් ජීවිතේටම කණ්ඩ වෙන්නේ රතු ලුණු මාළු විතරයි. ඌව මන් දන්නේ නැහැ. මං කිව්වේ නෝන කියන්න කියලා. මේ පරලෝකවා ඔයාට ආ මොකද මේ රුවන්වැලි සෑය වගේ බත් කන්දක් බෙදාගෙන ඔයාට රෑට බත් කන්න හොඳයි ඔය අසනීපෙට රෑට බත් කන්න හොඳ නැතිලු මොන අසනීපෙටද ඔයාට පිස්සුද මොන අසනීපෙටද කියන්නේ ප්‍රෙෂර් එක මිසක් කාටද ප්‍රෙෂර් තියෙන්නේ විකාර ඔයා කොහොමද නෑ කියන්නේ නිකන්වත් ડોක්ටර් කෙනෙකුට චෙක් කරගන්න නැතුව සිංහලියෝ බත් නොකා වෙන මොනව කන්නද කොහෙද බත් කියාවේ කියලා මිනිස්සෙක් මෙරලා තියෙන්නේ
ඔක්කොම සුද්ධ බෝ කරපු විකාර महत्या දැන් අපේ මහත්තයා රැයට බත් කන්නෙත් නැහැ නේද? හැබැයි ඉතින් මං හිතන්නේ මහත්තයා කෑම නොකනවා නෙමෙයි නුණ කන්න දෙන්නේ. මෙහෙදි කෑවට ගෙදෙද්දි නම් කීටවත් කන්න හම්බෙන්නේ නැහැ. කාල මරණන් අකාල මරණන් කියලා දෙකක් තියෙනවලු. නොකා මරණට වඩා කාල මරමුකු. එක්සයිස් කරලා පස්සේ ඇඟට සනීපයක් දැනෙනවා. ඒකනේ මම මුලින්ම කිව්වේ කෝ ගණනකටවත් ගත්තේ නෑනේ දැන් පේනව නේද සනීපයක් දැනෙනවා කියපු තරමින් කොහොමද අසනීපයක් වෙන්නේ අසනීපයක් නැත්තම් සනීපයක් නෙනේ කෝකට ස්පෙෂලිස්ට් කෙනෙක් ඇල් කරු තමානේ හොඳ महंसी बल Thank you.
මොකදමයි මට ටික සනීප මදි වගේ ඩොක්ටර් කෙනෙක් හම්බුනොත් හොඳයි වගේ ඕක මං හැමදාමත් කිව්වනේ දැන් හරිනි අඳගන්න ඉක්මනට वेड़ करने के मांस है මේ දවස්වල හැම වෙලාවෙම සාප්පුවේ සෙනඟ පිරිනා. ටිකක් රෙස් කළාම හරියයි. අනික ඔය channel service තමයි ලංකාවම ලෙඩ කරන්නේ. channel කළාට පස්සේ අර ටෙස්ට් මේ ටෙස්ට් කෙලවරක් නැති ටෙස්ට්. මං හිතන් ඉන්නේ ටික දවසක් අපේ මලිටව සාප්පුවට ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට අපේ සුමානයන්ත් එක නූරියල ගිහලා ඉන්න පුළුවන් නේ. ඒක ඉතින් ඔයාටත් හොඳයි නේ. जयसूरी
කියන සමානය ටිකක් ඉතලෙන්න. දැන් ඉඳලා. No, 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 no,